ජනතා විමුක්ති පෙරමුණ කිව්වත් NPP කිව්වත් එකම කණ්ඩායම තමයි. මේ අය අමු අමුවේ මැතිවරණ නීති උල්ලංඝනය කරනවා. ඒක මේ රටේ මැතිවරණ බලධාරීන් හොයලා බලන්න ඕන එකක්. මේ අය අපි දන්න ඉතිහාසයේ පුරාම කරේ මේ රටේ සංවේදීම ජනකොටස මුලාවට පත් කරපු එක. විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ, උගතුන් සහ හැම කාලෙකම ඉන්නවා තියෙන ක්‍රමයට විරුද්ධ පිරිසක්. ඒ ඔක්කෝම ජාති කරලා අවුරුදු 58ක් දේශපාලනය කරපු ජනතා විමුක්ති පෙරමුණට 1/3 ගන්න පුළුවන් උනේ. තමුන්නාසලා හිතනවාද මේක ලක්ෂ 70ක් කරලා අනුර කුමාර දිසානායක මැතිතුමාට මේ රටේ ජනාධිපති වෙන්න පුළුවන් කියලා. දිලිප් ජයවීර මැතිතුමා කිව්වනේ මේක ව්‍යාපාරයක් මිසක් දේශපාලන කටයුත්තක් නෙමෙයි කියලා. ලාමක මනසක් තියෙන කෙනෙකුට ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ ආණ්ඩු බලය අල්ලයි කියලා හිතුණට පුංචි හරි මොලයක් තියෙන කෙනෙකුට නම් එහෙම හිතෙන්නේ නැහැ.